දැන් මොකද මොනවාගේ හැඟීමද දැනෙන්නේ සහ ජයග්‍රහණය? ඉතාමත් හොඳ හැඟීමක්. ජයග්‍රහණ හැඟීම අපි රටේ ජනතාවගේ පක්ෂය තුල ජනප්‍රියම නායකයාද ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම මේ රට බේරගත්ත මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පුතා. එතකොට දැන් වෙද්දී අපි දන්නවා ඊයේ වෙද්දී මිලියන 2ක විතර පෝස්ටර් ගහලා තියෙනවා. හරි කුණු කන්ටේනර් ගැනයි ඊළඟ කැසිනෝ ගැනයි ඔය වගේ මහ විශාල පහර දීමකට විපක්ෂයේ පෙළඹිලා හිටියේ. හැබැයි අපි ඉතාමත් උපක්‍රමශීලීව අපේ ගතියුතු නිවැරදි තීන්දුව පක්ෂයේ සිං අරන් තිනවා. අපි විශ්වාස කරනවා අනිවාර්යයෙන්ම අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා. දක්ෂම නායකයා අපි ඉදිරිපත් කරලා තියෙනවා. දැන් මොකද මේ ධම්මික පෙරේරා මහතාගෙන් නාමල් රාජපක්ෂ මහතාට මාරුනේ හදිසියෙම? නෑ ධම්මික පෙරේරා මහත්තයා ඉල්ලන්නේ නැහැ කියලා එතුමා. ඒ ඊයේ කිව්වේ ඊට කලින් ඉඳලා තිබ්බ නේද ඔබතුමා? නෑ ඒ කලින් ඉඳලා තිබුණේ අපි කිව්වනේ අද තමයි තීන්දුව කරන්න කියලා. නිවැරදි නැහැ අපි තීන්දුව කරලා තියෙනවා. හදිසිය ගත තීරණයක්ද? නැහැ නෑ කිසිම හදිසියක් නෑ. ඉතාමත් හොඳට සාකච්ඡා කරලා ගත්තු නිවැරදි තීන්දුවක්. දැන් නාමල් මහත්තයා කැමතිද? කැමැත්තෙන්ද ඉදිරිපත් උනේ නිකන් පොඩි ඔබතුමාලගේ ඉල්ලීම පරිදිද? එතුමා ගැහුවනම් හරි. කැමැත්තෙන්ද අකමැත්තෙන්ද කියන එක. දැන් රණවීර හැරගිය කට්ටිය ඉවත් වෙයිද? නේද? හැරගිය කට්ටියට දොරවල් විවෘත කරලා තියෙනවා. මහින්ද මහත්තයා හැම වෙලෙම කියලා තියෙන සැලොන්දර තියෙන්නේ. එතුමා දේශපාලනේ ඕන පුත්‍රයෙක් ඉන්න පුළුවන් යන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. එයි කියලා. මේ හොඳට දුර බලලිවල නිවැරදි තීන්දුවක් අපේ මන්ත්‍රීවරු ගණේ කියලා. ආය ගන්නවා. ආව ගන්නවද? නේද සැලොන්දරේ තියෙන මහින්ද මහත්තයා. මේ එවුන් කියන්නේ මේ වෙලාව රණින්ද තමයි ඕන කියලා. පිළිගන්නවද? මොකද? සනල් වික්‍රමසිංහ වැත්තමම තමයි මේ වෙලාවේ ඕන කියලා. ඔබ එහෙම කියනවා. ගියපු කට්ටිය කියන්නේ. එහෙම කියනවා. ඔව් ප්‍රබලය. ඇත්ත? රෝහිත අබේගුණවර්ධන ප්‍රසන්න රණතුංග වගේ. මහින්ද ආනන්ද. රණින්ද ඕනේ කියලා. රණින් මහත්තයා. ඒක ලඟ ඉඳම හන්නේ. ඒ කියන්නේ මේ වෙලාවේ පොහොට්ටෙන් කවුරු දැම්මත් එපා. ඕනේ රණින් මගේ තමයි කියලා තමයි කියන්නේ. ආ එහෙමද කියන්නේ? ඔව් අපි පක්ෂයක්නේ. පක්ෂයේ සමාජිකයන්ට තමන්ට අවශ්‍ය කරන නිවැරදි නායකය අපි තෝරලා දීලා තියෙනවා. මම හිතනවා විශ්වාස කරනවා අති දැවැන්ත ජයග්‍රහණයක් කරා තරුණම නායකය ඉදිරිපත් කරලා තියෙන අපි මුළු ලෝකෙම වෙනස් වෙගෙන යන්නේ. තරුණයන් ඉඳ දෙන්න කෙනෙක්. ඒ නිසා අපි පක්ෂයේ නිවැරදි තීන්දුව අරන් තියෙනවා. ජයනියදයි. ජයනියද නේද අවශ්‍ය. දැන් ඔබ තමයි බහැලම ඉන්නේ. ඉන්නේ. හා? බහැලම හිටියනේ ජයග්‍රහණය වෙනුවෙන් මොකද කරත්තේ? අපි අනිවාර්යයෙන්ම පක්ෂයක් විදිහට අපේ පක්ෂදා අපි එදත් කිව්වේ පක්ෂධාරයෙක් කරන අපිට උදව් කරනවා කියලා. පක්ෂෙන් තරුණ නායකත්වයක් දීලා තිනවා. අපි ඒ සඳහා ජයග්‍රහණය අපි කැප වෙලා වැඩ කරනවා. ජනාධිපතිවරණය කිව්වම විහිළු කර කර ඉන්න අවස්ථාවක් නෙවෙයි. මේ රටේ තව අවුරුදු පහක මේ රටේ ජාතික ආරක්ෂාව, දරුවන්ගේ අනාගතය, වැඩිහිටියන්ගේ වගකීම, මේ රටේ ආදායම වියදම, ලෝකයේත් එක්ක මේ රට යන්නේ කොහොමද, තාක්ෂණය පාවිච්චි කරන්නේ කොහොමද, වැටුණු තැනින් රට නැගිටින්නේ කොහොමද කියන අභියෝග ගොඩක් මැද එන ජනාධිපතිවරණයක් මිසක් hina වෙලා සුන්දරව දිනන්න පුළුවන් යන්න පුළුවන් ගමනක් තියෙන ජනාධිපතිවරණයක් නෙමෙයි. ඒ ජනාධිපතිවරණදී අපි හැම වෙලාවෙම කිව්වා මේ රට ඉල්ලුවේ තරුණ නායකයෙක්. අරගලයේ ප්‍රධානම දැන් බංගලාදේශයේ වෙලා තියෙන දේ ඉතාම පැහැදිලි. ඒ වගේ අරගලයේ වෙලාවේ මේ රටේ හැම කෙනාම කිව්වේ තරුණ නායකයෙකුට මේ රට දෙන්න කියලා. අවුරුදු 45, 50, 55 සිතුවිලි වලින් ඈතට ගිහිල්ලා අවුරුදු 30, 35, 38 සිතුවිලි මේ රටට දෙන්න කියලා කිව්වේ. ඒ සිතුවිලිත් එක්ක තමයි රට ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි හැමදාම කිව්වා මේ රට ඉල්ලන තරුණ නායකයව තමයි ශ්‍රී ලංකා පුජන පෙරමුණෙන් දෙන්නේ කියලා. ඒ නිසා ඉතාම සතුටු දවසක් රට ඉල්ලන තරුණ නායකයා, පක්ෂයේ ඉල්ලපු තරුණ නායකයා, රටේ ජයග්‍රාහි ජනාධිපති අපේක්ෂක අපි දීලා තියෙනවා. මම අධ්‍යක්ෂක එකතු කරලා වැඳලා ශ්‍රී ලාංකීය ආදරණීය අම්මල, තාත්තල, මාමල, නැන්දල, ආච්චිල, සීයල මේ සෑම වැඩිහිටියෙක්ගෙම වැඳලා ඉල්ලනවා. මේ රටේ අවුරුදු 38 තරුණයෙක් ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි තරුණයෙකුට මේ රටේ නායකත්වය ගන්න අවස්ථාව ලැබිලා තියෙන්නේ. මේ තරුණයෙකුට අපේක්ෂකත්වයක් ඉතිහාසයේ ලැබුණේ නැහැ. ඒ නිසා පළවෙනි වතාවට තමයි තරුණයෙකුට අපේක්ෂකත්වය ලැබුණේ. ඒ නිසා මගේ ආදරණීය රටේ අම්මල තාත්තව රත්තරන් මාමල නැන්දල මේක අපිට බාර දෙන්න, මේ රට තරුණයින්ට බාර දෙන්න. දැන් අපේ පක්ෂය ගත්තත් ඉතාම පිරිසිදු පක්ෂයක්, තරුණයේ බහුතරයක් ඉන්න පක්ෂයක්. අරගලයේ නියෝජනය කරපු තරුණයෝ එන්න අපේ නාම යෝජනා ගන්න. හම්බන්තොට, මාතර, ගාල්ල, කෑගල්ල, කුරුණෑගල, රත්නපුර, ඇඹිලිපිටිය සියලුම තැන්වල තරුණ තරුණයෝ එන්න අපෙන් අපේක්ෂකත්වය ගන්න පිරිසිදු කරපු පක්ෂයක් තියෙන්නේ. ඒ නිසා ඒ පිරිසිදු කරපු පක්ෂය තරුණ නායකයෙක් එක්ක ගමන යන සෝදානම්. ඒ නිසා අපිට ඉතාම සතුටුදායක දවසක්. ජයග්‍රාහී අපේක්ෂකයා නාමල් රාජපක්ෂ මහත්මයා ඉදිරිපත් කළා. ඒ රෝහිත අබේගුණවර්ධන මහත්තයාම ගියා. මම ඉතා පැහැදිලිව මතක් කරනවා අපේ කඳවුර නියෝජනය කළ කවුරු හරි වෙනත් කඳවුරකට ගියා නම්
ඒගියපු කිසිම දෙයක් අපි අසාධාරණීකරණය කරන්නේ ඒගොල්ලොන්ගේ පෞද්ගලික හේතුන් මත ගත්තා වූ තීන්දුව తీරන. දැන් මේ සියලු දෙනාටම හදවතින් වෙනස් කරගෙන ඉන්න පුළුවන්. මොකද අපේ කඳවුරේ ඉන්න හැම කෙනාම ආදරය කරන්නේ මහින්ද රාජපක්ෂ මහත්මයාට. දැන් ඉදිරිපත් කළ තියෙන මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ආදරණීය පුත්‍රරත්නේ. ඉතින් ඒ නිසා මහින්ද රාජපක්ෂ චින්තනයේ ඉස්සරහට ගෙන යන්න පුළුවන් එකම සුදුස තමයි නාමල් රාජපක්ෂ මහත්මයා. එහෙනම් නාමල් රාජපක්ෂ මහත්මත් එක්ක එකතු වෙන්න බැරි කිසිම කෙනෙක් අපේ පක්ෂේ ඉන්නවා කියලා මම විශ්වාස කරන්නේ. නාමල් රාජපක්ෂ මහත්මයා එහෙම මේ නාමල් කියන වෙලාවේ මහින්ද රාජපක්ෂ මහත්මයා ලොකු උදාරන්ත මුලලක් පවත්වලා ඇදහලා ඉතින් නමුත් අද පක්ෂ කාර්යාලය ඇතුලේ නාමල් රාජපක්ෂ අපේක්ෂා සද්ධාතිස්ස රජතුමාගේ පාලනයයි දුටුගැමුණු රජතුමාගේ පාලනය ඉතිහාසයේ පාලන දෙකක්. දුටුගැමුණු රජතුමා යුද්ධ කරාට සද්ධාතිස්ස රජතුමා යුද්ධ කරේ නැහැ. දුටුගැමුණු රජතුමා යුද්ධ කර සද්ධාතිස්ස රජතුමා රට සංවර්ධනය කළ පෝෂණය කළාට දුටුගැමුණු රජතුමා එතන හිටපු කෙනෙක් නෙමෙයි. ඒ වගේ තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයයි නාමල් රාජපක්ෂ මහත්මයයි කියන දෙන්නේ. ගෝඨාභය රාජපක්ෂ මහත්මයාටත් වඩා තරුණ සිතුවිලි තියෙන යන් ජෙනරේෂන් එකට කතා කරන්න පුළුවන් නායකයෙක් තමයි දීලා තියෙන්නේ. ඒ නිසා ඉතිහාස කතා වලින් පාඩම් ඉගෙන ගන්නවා විනා ඉතිහාසයේ පාඩම් පිළිබඳව කතා කර කර දුක් වෙන කාලයක් නෙමෙයි මේක. ඒ නිසා නාමල් රාජපක්ෂ කියන්නේ යුද්ධ ජයග්‍රහණය කරපු නායකයාගේ තාත්තා. ඒ අත්දැකීම මෙතුමාට තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ නායකතුමාට වැරදුණු අත්දැකීම් ටික නාමල් රාජපක්ෂ මහත්මයා ළඟ තියෙන සියලු අත්දැකීම් එකතු කරාම මම හිතන්නේ මේ වෙලාවේ රට පිළිගන්න පුළුවන් හොඳම නායකය තමයි නාමල් රාජපක්ෂ මහත්මයා අපි තමාව දීලා තිනවා. අපි කියන්නේ මේ වෙනකොට නාමල් රාජපක්ෂ ජනාධිපති මහත්මයා ජනාධිපති ධූරයේ දක්වා යන ගමන මේ වෙනකොට 100%යි කියලා අපි කියන්නේ. අපි පුළුවන් තරම් අඩුතැනින් පටන් අරගෙන ජයග්‍රාහී ගමනක් දක්වා යන්න උත්සාහයක් දරන හේතුව තමයි අපි විශ්වාස කරනවා මේ රටේ අම්මලා තාත්තලා තරුණයින් රට බාර දෙවි කියලා. නාමල් රාජපක්ෂ මේ රටේ ජනාධිපති අපේක්ෂකත්වයට සුදුසුයි කියලා මුලින්ම තීරණය කළේ යහපාලන ආණ්ඩුව. මොකද 19 වෙනි සංශෝධනයේ ගේන වෙලාවේ අවුරුදු 30 ජනාධිපති අපේක්ෂකත්ව වයස් සීමාව 35 කළේයි එදා නාමල් ජනාධිපති අපේක්ෂකයා වීම වළක්වන්නේ. ඒ කියන්නේ අපේ ප්‍රතිවිරුද්ධ බලවේග එදත් තීන්දුව කළා නාමල් රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකත්වයකට සුදුසුයි කියලා. ඊට අවුරුදු 9කට පස්සේ ඊට වඩා පරිණත අත්දැකීම් සහිතයි මේ ආදරණීය තරුණ නායකයාව අපි ජනාධිපති අපේක්ෂකයා විදියට එළියට ගන්නෙ. එච්චරයි මට කියන්න තියෙන්නේ. ගිය අය පිළිබඳ නම් ටික මාත් දන්නවා, ඔබත් දන්නවා. මේක රිපීට් කර කර ඉන්නගේ තේරුමක් නැහැනේ. අපි ඒ ගිය කිසි කෙනෙක් පිළිබඳ අවලාද නගන, අපහාස කරන, මඩ ගහන දේශපාලනය අපි නොකිරීම පිළිබඳ ඔබ ප්‍රශ්න කරනවා නම් මම ඒකට කැමතියි. මොකද අපි මේ දේශපාලන සංස්කෘතියත් පැල කළා. මතකනේ එකට ඉඳලා හැර ගිය අය පිළිබඳ මේ රටේ තිබිච්ච දේශපාලන සංවාද අපි ඒ වැරදි දේශපාලන සංවාදයටවත් ගියේ නැහැ. දැන් මේ නාමල් රාජපක්ෂ මහතා හදිසියෙන් දැන් මේ ධම්මික පෙරේරාද මහතානේ දාන්න හිටියේ. ඒක මොකද වෙනස් වුනේ? කිසිදු හදිසියක් නැහැ. ඔබ දන්නවා අපි කරපු හැම මූලික පූර්ව ප්‍රචාරණයන් හැම එකක් තුළම අපි මේ කුතුහලය නඩත්තු කළේ, මේ කුතුහලය මේන්ටේන් කළේ මෙන්න මේ කාරණා වෙනුවෙන්. හරි නැකතද සිදුනේ? නැකත් නැකත් අපි නැකත් තුනක් බලලා තිබුණා. ධම්මික පෙරේරාත් එකයි. නෑ නෑ අපේක්ෂක මගේ මගුගෙදර නැකත් හතරක් හදලා තිබ්බා. නැකත් හදලා තිබුණේ මෙතන තියෙන තත්වයන් එක්ක. මෙතනට එන්න යන වෙලාව දැක්ක නේද පාර පිරීලා තියෙන විදිය? මට යන කවුදහනවායි සුගතදාස කියන ඇත්ත කියලා. සුගතදාසවල් දෙකක් පුරවන්න සෙනගවිල්ල හිටිය අද නෙළුම් මහවතට. ධම්මික පරමාත්‍යරත් නැකතක් බල්ලක් තිබුණේ. ධම්මික පරමාත්‍ය එතුමා එන්න ආසාවෙන් හිටපු වෙලාවේ සමහර විට නැකතක් බලාගෙන ඉන්නේ නැති. එතුමා ඇයි මේ පසු බෑවේ? මොකක් හරි පසු බෑවක් කියලා නේ අපි මුල සිටම දැම්මනේ මේ මම ඉන්නේ එන්න හිටියා. අපි එදා ඉඳලම කිව්වා ප්‍රේක්ෂකත්වයේ බලාපොරොත්තු වෙන ප්‍රධාන බල මේ චරිත කීපයක් අපිත් එක්ක සංවාදික ඉන්නවා. ඊ අතරින් සුදුසු කෙනාම අපි අපේක්ෂක කරනවා කියලා. ඒක තමයි අද මේ කරලා තියෙන්නේ. හරි 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 2024 ජනාධිපතිවරණය අනිවාර්යයෙන්ම ජයග්‍රහණ කරන අපේක්ෂකයා, බිම බලාගෙන හිටපු අපේක්ෂකයා නාමල් රාජපක්ෂ මහත්මයා අද පක්ෂය විසින් නම් කරන ලැබුවා. විශේෂයෙන්ම අද රටේ ජනතාව බලාගෙන හිටියා. විශේෂයෙන්ම දැන් කාලයක් තිස්සේ කවුද මේ දින්න අපේක්ෂකයා, කවුද පොහොට්ටුවේ අපේක්ෂකයා තමයි අද ලංකාවටම තිබ්බ ප්‍රශ්නේ. අද විශේෂයෙන්ම අද වෙද්දී අපි ඉදිරිපත් කළා තියෙනවා විශේෂයෙන්ම අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ආශිර්වාදයෙන්, ඒ වගේම පොහොට්ටුවේ අපේ බිම් මට්ටමේ ජනතාවගේ ආශිර්වාදයෙන් අද ඉදිරිපත් වෙලා තියෙනවා. අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරන, ඒ වගේම අපේ සහෝදර මන්ත්‍රීවරු, සහෝදර ඇමතිවරු, අපිත් එක්ක එකට හිටපු පොහොට්ටුවේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, ඒ වගේම අපේ සියලුම අයට ආරාධනා කරනවා
එකතු වෙන්න ඔබතුමාලා හැමෝම ඉල්ලුවේ පොහොට්ටුවේ නායකයෙක් දෙන්න කියලා වෙන කාටවත් දෙන්න එපා කියලා අපි පොහොට්ටුවේ නායකයෙක් දීලා තියෙනවා පොහොට්ටුවේ අනාගතය රටේ අනාගතය සුරක්ෂිත කරන්න පුළුවන් නායකයෙක් දීලා තියෙනවා ඒකින්ද සියලුම දෙනාට නැවතත් නෙළුම් මාවත කාර්යාලය විවෘතයි රටේ වාසනාවන්තම කාර්යාලය රටේ ජනාධිපති බිහි කරපු කාර්යාලය රටේ අනාගත ජනාධිපතිතුමා බිහි කරන කාර්යාලයට නැවත වතාවත් සියලු දෙනාට ආරාධනා කරනවා එක් වෙන්න අපි එකතු වෙලා මේ ජයග්‍රහණය කරමු කියලා.